මම හිතන්නේ අද මාවත වාර්තා වෙලා තියෙනවා දුම්රිය ස්ථානාධිපති සංගමය යම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා කියලා ඔවුන්ගේ කාලයක් තිස්සේ පවතින ගැටලු සඳහා කඩිනු විසඳුම් ලබා ගැනීමට. ඒ අනුව ඊයේ දින අපි ඔවුන්ට සාකච්ඡාවක් ලබා දීලා තිබුණා. මම නියෝජිතයන් පැමිණියේ නැහැ. නමුත් අපි සාකච්ඡාව අපි දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා ඔවුන් පෙන්වා දී ඇති ගැටලු සම්බන්ධව ඉතා කඩිනමින් විසඳුම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊයේ දවසේ කතා කරපු සැලසුම් කර සාකච්ඡාවට වෘත්තීය සමිතියේ නියෝජිතයන් සහභාගී වුණේ නැහැ. ඇත්තෙන්ම ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා මට්ටමින් ඒක විසඳාගෙන මහජනතාව ලබා දෙන සේවයට බාධාවකින් තොරව පවත්වා ගැනීම අප සැමගේ වගකීම. නමුත් සාකච්ඡා රෝ නොපෙමිණි නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. නමුත් ඔවුන් දැනුම් දී ඇති ගැටලුකාරී තත්ත්ව ගැටලු පිළිබඳව කඩිනම විසඳුම් ලබා දීමට මම අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. අද දින දුම්රිය ගමන සාමාන්‍ය පරිදි සිදු වෙලා තියෙනවා. ඒ වගේම මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ දෙසැම්බර් මාසයේ දුම්රිය සඳහා මගී ජනතාව එක්රොක් වන කාලයක්, ඒ වගේම දුර ගමන් සඳහා ඒ වගේ කොරෝනා කාලෙන් පස්සේ දුම්රිය සඳහා මගින් එක්වන කාලයක්, මේ අවස්ථාවේදී දුම්රිය සේවයේ කඩාකප්පල් නොකර මහජනතාව ලබා දෙන සේවය වඩා හොඳින් ලබා දීමට සහයෝගය ලබා දෙන ලෙසත් ඔවුන්ගේ ගැටලු හැකි පමණ කඩිනමින් විසඳීමට අදාළ අංශ වෙත අවශ්‍ය කටයුතු කරන බවත් මම කියන්න කැමතියි. ඇත්තෙන්ම අමාත්‍යංශයෙන් මම දැනුවත් කරලා තියෙන්නේ ඔවුන්ගේ උසස් වීම සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් ක්‍රියාත්මක වෙලා ඔවුන්ගේ මං හිතන්නේ අධිපන්තිය සඳහා උසස් වීම සම්බන්ධව අදාළ නිර්දේශ අපි යැව්වා රාජ්‍ය සේවා කමිෂන් සභාවට. නමුත් එතනදී අපිට දැනුම් දීලා තියෙනවා මේක ක්‍රමවේදයේ ගැටලු තියෙනවා, නැවත මේක සිදු කරන්න කියලා. ඒ සඳහාත් මේ අපි කඩිනමින් පියවර අරගෙන තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වපසරිය තුල කරන්න පුළුවන් හැමදේම වාගේ හැකි පමණ සිදු කරලා අපි තියෙනවා ගැටලු විසඳන්නත් වඩා හොඳ සේවා තත්ත්වයක් ලබා දීමට. ඇත්තෙන්ම රටේ පුරවැසියන් විදිහට, ඒ වගේම රටේ භාණ්ඩාගාරයෙන් වැටු ප්‍රබල නිලධාරීන් විදිහට අපේ වගකීම තියෙන්නේ මහජනතාව ලබා දෙන සේවය වඩා හොඳින් ලබා දීමටයි. කොරෝනා අවධියේදී තදබදකින් තොරව දුම්රිය ධාවනය කිරීම මගින් අපිට පුළුවන් රෝගයේ පාලනය කිරීමටත් උදව් කරන්න. එවන් අවස්ථාවක දුම්රිය ගමනාගමනයේ අඩපණ කරනවා කියන එක සිදු කළ නියුතු දෙයක්. ඒ නිසා මා ඉල්ලා සිටින්නේ දුම්රිය සේවයේ අඩපණ නොකර තමන්ගේ ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ විසඳුම ලබා ගන්න කියලා. යම් හේකින් දුම්රිය සේවයේ අඩාල වීමක් සිදු වුවොත් ලංගම්බනි ආයතන දන්වලා ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද ඇති කිරීමටත් මම මේ වෙනුවට සාකච්ඡා කරලා තියෙනවා.